ජයගමු ශ්‍රී ලංකා මේ 10-11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. දිනාටම මහාචාර්ය ජේ.එල්. පීරිස් හිටපු අමාත්‍යතුමා විස්තර කළා වගේම ඒකේ ඒ සාකච්ඡාව ඉදිරියට කරුණ කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි සියලු දෙනාම දන්න දෙයක් තමයි මේ ආණ්ඩුව ගැන ජාත්‍යන්තරයේ මතේ හා 2024-23 මහබැංකු වාර්තාව පසුගිය සතියේ ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ මහබැංකු වාර්තාව තුලත් කියන්නේ ආණ්ඩුවේ ගනුදෙනු විනිවිදභාවයකින් කළ යුතුයි කියන එක. ඒ කියන්නේ මේ රටේ තියෙන මහබැංකුවම පිළිගන්නවා මේගොල්ලන්ගේ ගනුදෙනුවල කිසිම ආකාරයේ විනිවිදභාවයක් නැහැ කියන එක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කිව්වේ ඕක තමයි. වංචා දූෂණ අවම කරගන්න නීති රීති ගේන්න, ඒව ක්‍රියාත්මක කරන්න, ආණ්ඩුවේ ගනුදෙනු විනිවිදභාවයකින් කරන්න කියන එක තමයි පෞගිය කාලෙම මේ ආණ්ඩුවට විශාල චෝදනාවක් තිබුණා. දැන් අද අපිට ආයි පේන්න තිබෙනවා විශේෂයෙන්ම දැන් විදේශීය සමාගමකට අපේ රටට එන සංචාරකයන්ට වීසා ලබා දීමේ බලය ඔවුන්ට පැවරීම තුළ දැන් ආණ්ඩුව ඇතුළෙන්ම එකිනෙකා චෝදනා කරන තත්ත්වයක් දැන් තියෙනවා. දැන් සංචාරක ඇමතිතුමා ඇවිල්ලා කියනවා මම මේක දන්නේ නැහැ, මේක මේ මොන කෙංගෙඩියක්ද මේක මේ වෙලාවේ කළේ, මේ ඡන්දයක් තියාගෙන කියන කතාව සංචාරක ඇමතිතුමා කියනවා. දැන් එතුමා දැන් මේක ඉදිරිපත් කරනකොට එතුමා කැබිනට් එකේ ඉඳලා තියෙනවා. ඒතර කැබිනට් එකේ එතුමා මේක අනුමත කරන වෙලාවේ ඒකට විරෝධය පෑවද නැද්ද කියන එක එතුමා කියන්න ඕනේ. දැන් මේක ජනතාව අතරේ මේ පිළිබඳව විශාල කුතුහලයක් ඇති වුණාට පස්සේ ඇවිල්ලා Tamanගේ අඳෝනාව කියලා වැඩක් නැහැ. දැන් එයා ඇවිල්ලා එයාගේ සුපුරුදු අඳෝනාව කියනවා. මම දන්නේ නැහැ, මේ අපි දන්නේ නැහැ, මෙහෙම දෙයක් වෙනවයි කියලා අපි දන්නේ නැහැ, මෙච්චර ගාණක් ගන්නවයි කියන එක එයා අඳෝනාවක් දෙනවා. දැන් මහජන ආරක්ෂක ඇමතිවරයා එතුමා කියනවා කැබිනට් එකේ අනුමැතිය අපි ගත්තා. කැබිනට් එකේ සියලු දෙනාම දන්නවා. එතකොට දැන් අපිට පේනවා මේ විශාල ගනුදෙනුව සම්බන්ධව අමාත්‍යවරුන් දෙදෙනෙක් පරස්පර අදහස් දෙක ඉන්නේ. දැන් මේක මේ ඩොලර් මිලියන ගානක ආදායම් ලබන ගනුදෙනුවක් මේක. ඩොලර් මිලියන ගානක ආදායමක් ලබන ගනුදෙනුවක් මේක. අපේ රටට එන සංචාරකයන්ව විදේශීය සමාගමකට අපි ඩොලර් මිලියන ගාණක් හම්බ කරන්න ඒ විදේශීය සමාගමට අපි ඉඩ දීලා තියෙනවා. හරි, ඒ ගනුදෙනුව ගැන තමයි දැන් මේ කුතුහලය හා මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙදී අපිට පේනවා කැබිනට් මණ්ඩලයේ ඉන්න අමාත්‍යවරු දෙන්නම පරස්පර අදහස් කියා ගන්නවා. දැන් මේකෙදී ප්‍රධානම දේ තමයි දැන් අපේ රටේ එන සංචාරකයන්ට වීසා ලබා දෙන්න ක්‍රියාවලියේ මොකක් හරි අර්බුදයක් තිබුණාද? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට මේක කරගන්න බැරි මොකක් හරි ගැටලුවක් තිබුණාද? සංචාරකයන් ඇවිල්ලා එයාපෝට් එකේ ගුවන්තොටුපළේ පැය ගාණක් ඔවුන් පෝලිම් වල හිටියාද? එහෙම නැත්නම් සංචාරකයන් මේ රට තුල ඉන්න සංචාරකයන් Tamanගේ වීසා එක දීර්ඝ කරගන්න අර බත්තර මුල්ලේ තිබෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒ පැය ගාණක් ඔවුන් රස්තියාදු වෙනවද? මේක අවුට්සෝස් කරන්න, මේක වෙන පිටස් සමාගමට දෙන්න, එහෙම මොකක් හරි පරිසරයක් තියෙන්න එපැයි. එහෙම මොකක් හරි ආගමන විගමන දෙපාර්තමේන්තුවට කරගන්න බැරි දෙයක් තියෙන්න ඕනේ. මේක විදේශීය සමාගමකට, එහෙම නැත්නම් පෞද්ගලික සමාගමකට මේක පවරන්න. දැන් මෙතෙක් කල් එහෙම ගැටලුවක් තිබුණේ නැහනේ. ඒ වීසා සංචාර අපේ ලංකාවට එන සංචාරකයන්ට වීසා ලබා දෙන ක්‍රමවේදය ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒක හරියාකාරව කරා. එහෙම ගැටලුවක් මතුනේ නැහැ. ගුවන්තොටුපළේ පෝලිම් තිබුණේ නැහැ. මේ රට තුල ඉන්න විදේශිකයන්ට Tamanගේ වීසා එක දීර්ඝ කරගන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එහෙ ඔවුන් රස්තියාදුනේ නැහැ. එහෙමනම් මේ ප්‍රොසෙස් එක, මේ ක්‍රියාදාමය හරියට කෙරීගෙන ආවා. ඇයි මේක එකපාරටම විදේශීය සමාගමකට දෙන්න උවමනා වුනේ? ඒකයි තියෙන ප්‍රශ්නේ. කාටද මේක
මේක විදේශීය සමාගමකට දෙන්න ඕනේ කියලා මේක අපේ රටට එන සංචාරකයන්ගෙන් විදේශීය සමාගමකට සල්ලි හම්බ කරගන්න ඉඩ දෙන්න උවමනාව කාටද තිබ්බේ? දැන් අපේ රටට එන සංචාරකයන්ගෙන් මේගොල්ලෝ ඩොලර් 25ක් අය කරගන්නේ. ඒ ඩොලර් 25 යන්නේ ඒ සමාගමට. එතකොට ඒක දෙන්න කාටද උවමනාව උනේ? අපේ රටේ වීසා ලබා දීමේ ක්‍රමවේදයේ කිසිදු ආකාරයේ ගැටලුකාරී තත්ත්වයක් තිබුණාද? එහෙම තිබුණේ නැහැ. දැන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තිබෙන වෘත්තීය සමිතිය නිලධාරීනුන් ප්‍රකාශ කරලා තියෙනවා එහෙම එකක් නැහැ. සංචාරක සම්බන්ධව කටයුතු කරන ඒ සංචාරක ආයතනවල තිබෙන ඒ සංගමයේ තිබෙනවා ඒ සංගමයේත් කියනවා එහෙම ගැටලුවක් තිබුණේ නැහැ. එහෙමනම් ගැටලුවක් නැති එකට ඇයි විදේශීය සමාගමකට මේක දුන්නේ? දැන් මේකේ තියෙනවා දැන් මේ අපේ මහාචාර්යතුමා කිව්වා වගේ දැන් 2000 මේක කැබිනට් එකට මේ පළවෙනි පත්‍රිකාව 2023 ඉදිරිපත් කරාම කැබිනට් එක පත් කරනවා ඇගේම් කමිටුවක් පත් කරනවා වාර්තාවක් ගෙනල්ලා. ඒ ඇගේම් කමිටුවේ ඉන්නේ සියලු දෙනාම ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ අය, ආගමන විගමන ජෙනරාල්වරයා, ඊළඟට රාජ්‍ය පරිපාලන කටයුතු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්න ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය මූල්‍ය නිලධාරී, ඊළඟට මහ බැංකු මහ භාණ්ඩාගාරයේ නියෝජිත. දැන් ඒගොල්ලෝ ලබා දීලා තියෙන වාර්තාවේ ඒගොල්ලෝ එක තැනක කියනවා එක ඒගොල්ලන්ගේ ඇගෙයින් වාර්තාවේ ඒගොල්ලෝ කියනවා ජාතික ආරක්ෂාව ත්‍රියු කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රත්‍යන්ත පාලනයේ විද්‍යුත් සංචරණය අනුමැති ඊටියේ ලබා ගැනීමේ පද්ධතිය වැඩි දියුණු කිරීමේ යෝජනාව යන මැයින් 2021 7/29 දින ඇතුළු ඉදිරිපත් කරන ලදුව අංක එය දාලා දිනැති 21 8 මාසේ 17 වෙනිදා ඒ දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලැබී ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව මොබිටල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය එම පද්ධතිය සකසා නිම කර ඇත. එම ආයතනය විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට කිසිදු වැය බරකින් තොරව කෙටිකාලීන වීසා සඳහා ඉල්ලම් කරුවන්ගෙන් ඇමරිකානු ඩොලර් 1ක් පමණක් අය කරමින් මේ මුදාංගය සැපයීමට එකඟ වී ඇත. එතකොට දැන් මේ ඇගේම් වාර්තාව හදලා තියෙන්නේ ඇමතිවරයා 2023 කැබිනට් අනුමැතිය ගන්නකොට මේ සමාගමට දෙන්න ඒ එදා කැබිනට් එකෙන් පත් කළපු මේ අනු කමිටුව තමයි මේ ඇගේම් වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට ඒ අනු කමිටු වාර්තාව අනුව ඒගොල්ලෝ කියනවා 2021 8 මාසේ කැබිනට් අනුමැතිය අරගෙන තිබෙනවා ඇමරිකානු ඩොලර් 1කට මේ සේවාව ලබා දෙන්න ලංකා මොබිටෙල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය එකඟ වෙලා තියෙනවායි කියලා. එතකොට ඩොලර් 1කට ලබා දෙන්න පුළුවන් සේවාව ඒ ඩොලර් 1 ඒ කම්පැනියට ලබා දෙන්නේ නැතුව මේ විදේශීය සමාගමකට ඩොලර් 25ක් අය කරගන්න ඉඩ දුන්නේ කාටද? කාගේ උවමනාවකටද? මේ ගනුදෙනුව පිටිපස්සේ එහෙමනම් මේක පේනව නේද මේක දූෂිත ගනුදෙනුවක් කියන එක? ඒ කියන්නේ ඩොලර් ඒ කියන්නේ දැන් මේ රජය විසින් පත් කරපු කමිටුවම කියනවා ඉඳගෙන මේක 2021 8 මාසේ දාපු කැබිනට් පේපර් එකේ තියෙනවා ලංකා මොබිටෙල් ආයතනය ඩොලර් 1කට මේ සේවාව ලබා දෙනවා ඒකට අනුමැතිය ලබා දෙන්න කියලා දුන්නයි කියලා. එතකොට ඒක ක්‍රියාත්මක නොකර මේ VFS කියන ආයතනයටයි තව ආයතන දෙකකුයි එකතු වෙලා ආයතනක් තුනක් එකතු වෙලා මේ කරන්නේ ඒගොල්ලන්ට ඩොලර් 25ක් ලබා ගන්න ඒගොල්ලන්ගේ ගාස්තු අය කරගන්න ඇයි ඒ තරම් වැඩි ගාණකට මේක ලබා දුන්නේ? ඒකයි අපි කියන්නේ මේ ගනුදෙනුව බලාගෙන යනකොට පේනවා අන්ත දූෂිත ගනුදෙනුවක් කියලා. ඉතින් ඇමතිතුමා ඇවිල්ලා කියනවා කැබිනට් ඇප්‍රූවල් එකෙන් මේක කරා කියලා. ඇමතිතුමා තව දෙයක් කියනවා. ඇමතිතුමා කියනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා කියලා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ වීසා ගාස්තු වැඩි කිරීම. ඒක තමයි පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත්තේ. පාර්ලිමේන්තුවේ සම්පූර්ණ විපක්ෂයම තමන්ගේ අනුමැතිය ලබා දුන්නේ සංචාරකයන් මේ රටට එන සංචාරකයන්ට ආණ්ඩුව කිව්වා ආදායම් වැඩි කරගන්න අපි වීසා ගාස්තු වැඩි කරනවායි කියලා. ඒ වීසා ගාස්තු වැඩි කිරීමේ අනුමැතිය තමයි පාර්ලිමේන්තුවේ කිසිදු ආකාරයේ ඡන්ද විමසීමකින් තොරව අනුමැතිය දුන්නේ. එහෙම නැතුව මේ ගිවිසුමට නෙමෙයි
මේ ගිවිසුමට අනුමැතිය දුන්නේ නැහැ. මේ ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය අරගෙන නැහැ. මේක ඇවිල්ලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්ත ගිවිසුමක්. කැබිනට් මණ්ඩලය අපි දන්නවනේ, මේ කැබිනට් එකම තමයි කෙහෙලිය රඹුක්වැල්ලට බාල බේත් ගේන්න කැබිනට් අනුමැතිය අරගෙන ඉඩ දුන්නේ. ඒ හින්දා තමයි අද කෙහෙලිය රඹුක්වැල්ල රිමාන් බන්ධනාගාරයට යන්න සිද්ධ වුණේ. අද එයා එළි වෙනවා කැබිනට් අනුමැතියෙන් ගෙනාවු බෙහෙත් ඔක්කොම බාල බෙහෙත් කියලා. ඒ ගනුදෙනු වංචාසහගතයි කියලා අද ඒක හෙළිදරව් වෙලා තියෙනවා. මේ කැබිනට් එක අනුමැතිය දීපු හොඟක් ගනුදෙනු වංචාසහගතයි කියලා හෙළිදරව් වෙලා තියෙනවා. අර තෙල් ඇමතිතුමා දාපු ගනුදෙනු ටික කිසිම ටෙන්ඩර් ක්‍රියාපටිපාටියක් නැතුව ඉන්දියානු සමාගම් වලට මේ රටේට විදුලිය සපයන්න, මේ රටේ තෙල් සම්බන්ධව ක්‍රියා කරන්න කිසිදු ආකාරයේ ඒ විදේශීය සමාගම් වලට ටෙන්ඩර් ප්‍රතිපාටියකින් බැහැරව කැබිනට් අනුමැතියකින් ලබා දීපු සියලු ගනුදෙනු මේ ආණ්ඩුව ඒ ඔක්කොම දූෂිතයි කියන එක අද එන්න එන්න වාර්තා හෙළිදරව් වෙනවා. ඇමතිතුමා මහා ආඩම්බරෙන් ඇවිල්ලා කියනවා කැබිනට් අනුමැතිය ගත්තයි කියලා. මේ කැබිනට් එකෙන් මේ රට බංකොලොත් කරපු කැබිනට් එකක් මේ තියෙන්නේ. අන්ත දූෂිත කැබිනට් එකක්. චෝදනාවල් රාශියක් තියෙන ඇමතිවරු මේ කැබිනට් එකේ වාඩි වෙලා ඉන්නේ. ඉතින් ඒ කැබිනට් එකේ මේ ගත්ත අනුමැතිය කොහොමද කියන්නේ? පාරිශුද්ධ භාවයක් තියෙනවා කියලා. කිසිදු ආකාරයේ පාරිශුද්ධ භාවයක් නැහැ. ඒක තමයි අපි කියන්නේ විනීත භාවයක් නැහැ කියලා. ඒකයි අපි කියන්නේ මේ ආණ්ඩුවේ ලබා දීන ඇගෙයින් වාර්තා තුළම විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් ඒගොල්ලෝ ලබා දීපු ඇගෙයින් වාර්තා තුළම ලංකා මොබිටෙල් ආයතනය ඩොලරයකට ලබා දෙන්න පුළුවන් මේ සේවාව කියලා තියෙනවා. එහෙම කියෙද්දි තමයි විදේශීය සමාගමකට ඩොලර් 25කට කරන්න කියලා මේක ඉඩ දීලා තියෙන්නේ. එතකොට ඒ සමාගම අපේ ලංකාවට එන සංචාරකයන්ගෙන් ඩොලර් 25ක් වුන් ආදායමක් ලබනවා. මේක මහ දවල් කරන මංකොල්ලයක්. දැන් ඕකෙන් සංචාරකයන් වැඩි වෙයිද? සංචාරකයන් වැඩි වෙන්නේ නැහැ. දැන් සංචාරකයන් අපේ රටට එන සංචාරකයන්ට ඩොලර් 50ක් ගාස්තුවක් දාලා ඊළඟට අමතර ඩොලර් 25ක් ඒගොල්ලෝ ගෙවන්න ඕනේ. ඒක ගෙවන්න ඕනේ අර පෞද්ගලික සමාගමට. ඒගොල්ලෝ ලියකියවිලි හැන්ඩල් කරනවට. ඒගොල්ලෝ කරන්නේ මොකද? ඩොකියුමන්ටේෂන් එක. එතකොට මේ ලියකියවිලි හැන්ඩල් කරන එකට ඩොලර් 25ක් උන් අය කරගන්නවා. ඉතින් කොහොමද ඒක සාධාරණ වෙන්නේ? ඊළඟ දේ තමයි හැමතිතුමා තව දෙයක් කිව්වා ඊයේ සාකච්ඡාවේදී. එයා කිව්වා පෞද්ගලික සමාගම නමයි පාස්පෝර්ට් නම්බරේ විතරයි ගන්න, වෙන දත්ත ගන්න නැහැ කියලා. නෑ, ඒගොල්ලෝ පාස්පෝර්ට් එක ස්කෑන් කරනවා. පාස්පෝර්ට් එක ස්කෑන් කරලා සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ ගුවන් බලපත්‍රයේ තියෙන සියලුම දත්ත ඒගොල්ලෝ එකතු කරගන්නවා. අද වෙනකොට අපිට තොරතුරු ලැබිලා තියෙනවා විශේෂයෙන්ම සමහර රටවල් මේකට එකඟ නැහැ කියලා. තමන්ගේ රටේ පුරවැසියන්ගේ තොරතුරු පෞද්ගලික සමාගමක් එකතු කරන එක ගැන සම්පූර්ණයෙන්ම පාස්පෝර්ට් එක ස්කෑන් කරනවා. ඒගොල්ලෝ නමයි පාස්පෝර්ට් නම්බරේ විතරයි නෙමෙයි ගන්නෙ. ඒගොල්ලෝ පාස්පෝර්ට් එකේ පළවෙනි කෑල්ල සම්පූර්ණයෙන්ම ස්කෑන් කරනවා. ඒ ස්කෑන් කිරීම තුළ අනිකුත් රටවල් වල මේ සංචාරකයන්ගේ ඒ රටවල් වල තියෙන පුරවැසියන්ගේ දත්ත ටික ඒ පෞද්ගලික සමාගම එකතු කරනවා. දැන් ඒකට මම දන්නේ නැහැ අනිකුත් රටවල් තව ඉස්සරහට යනකොට මේ ක්‍රියාදාමයට එකඟ වෙයිද කියලා. තමන්ගේ රටේ පුරවැසියන්ගේ දත්ත තොරතුරු තවත් රටකට ලබා තවත් පෞද්ගලික සමාගමකට ලබා දෙන්න. එහෙම එකඟ වෙන්නේ නැහැ. ඉතින් මේක තුළ වෙන්නේ අනිවාර්යෙන්ම සංචාරක කර්මාන්තයට පහරක් වදිනවා. සංචාරකයන් එන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි තව දෙයක් තියෙනවා, වැදගත්ම දෙයක්. දැන් ඔන්ලයින්, ඒ කියන්නේ ඔන් ඇරයිවල් වීසා, ලංකාවට මේ පාස්පෝර්ට් අපි ගුවන්තොටුපොළට ආවම ඒ වීසා ලබා දෙන රටවල් කීපයක් තියෙනවා. අපි ඒගොල්ලන්ට ඔන් ඇරයිවල් වීසා එක ලබා දීලා ඒගොල්ලන්ව අපි වීසා ගාස්තුවෙන් ඔවුන්ව අයින් කරලා තියෙනවා. ඔවුන්ගෙන් ගාස්තුවක් අය කරන්නේ නැහැ. නමුත් දැන් මේ ක්‍රමවේදය තුළ ද වීසා ගාස්තු අය කරන්න නැති රටවල් කීපයක් තියෙනවා. ඉන්දියාව ඉන්නවා, අපි නම් කරලා තියෙනවා රටවල් 7ක් 8ක් තියෙනවා. ඉන්දියාව, චීනය, රුසියාව, සිංගප්පූරුව, මැලේසියාව, ඒ වගේ රටවල් කීපයක් තියෙනවා. එතකොට ඒ සංචාරකයන් මේ රටට එනකොට ඔවුන්ට වීසා ගාස්තු අය කරන්නේ නැහැ. එතකොට ඒ අය කරන්නේ නැති වුණාට මේ ආයතනයේ සේවාව ලබා ගන්නකොට ඒගොල්ලන්ගේ ඩොලර් 25 ගෙවන්න ඕනේ. ඒ කියන්නේ අපි 7-5ක්වත් ගන්නෙ නැහැ. ඒ ආයතනයේ ඩොලර් 25ක් හම්බ කරන්න දෙනවා අපි අපේ රටට එන සංචාරකයන්ට.
මොක දේක තියන සාධාරණත්තය කියැන ආණ්ඩුවට සතපාක්වත් එන්නේ නෑ. නමුත් අපි අර VFS කියන ආයතනයට අපි අය කරන්න නැතුව අපිට දෙනවා අපේ රටේට එන සංචාරකයන්ගෙන් ඩොලර් 25ක් අය කරන්න. තමුන්නාන්සර හිතන්න මේ අවුරුද්දේ මිලියන දෙකක් සංචාරකයන් බලාපොරොත්තු වෙනවා. මිලියන දෙකක් එකෙන් ලක්ෂ විස්සක්. ලක්ෂ විස්සකට ඩොලර් 25 ගන්න බලන්නකො. මිලියන කීයක් හොයනවද කියලා. මේ අපේ රටට එන අයගේ මුදල්නේ මේ ගන්නේ. අපේ රටට ලැබෙන මුදල්නේ. එතකොට අපිට පේනවා මේ කිසිම ආකාරයේ දැන් අපේ රටට වඩා දැන් අපේ රටට වඩා විශේෂයෙන්ම දැන් අපේ රටට වඩා සංචාරක කර්මාන්තේ සංචාරකයන් බහුල වෙන රටවල් කීපයක් තියෙනවා. මාලදිවයින, තායිලන්තය, ඉන්දියාව, කියන්නේ අපේ රට ඉන්දුනීසියාව, කියන්නේ අපේ රටට වඩා වැඩි ප්‍රමාණයක් ඒ රටවල් වල ඉනවා. ඉතින් ඒගොල්ලෝ කවුරුවත් මේක අවුට්සෝස් කරලා නැහනේ. ඒගොල්ලෝ කවුරුවත් මේක පෞද්ගලික සමාගමකට ලබා දීලා නැහනේ. කියන්නේ අපේ රටට වඩා වැඩි සංචාරක වෙන රටවල්. ඒගොල්ලෝ දීලා නැහැ මේ පෞද්ගලික මේ සමාගම් වලට මේ වීසා එක හැන්ඩල් කරන්න කියලා. දැන් අපි ඒ රටවල් එක්ක සංසන්දනය බලනකොට අපි ඊටාම අඩු ප්‍රමාණය අපේ රටට එන්නේ. ඒතකොට ඒ අඩු ප්‍රමාණය ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙච්චර කලක් කිසිම ගැටලුවක් නැතුව මේක කරා. මේ කරපු එක මොකටද දෙන්නේ? ගැටලුවක් තිබුණා නම් කියන්න පුළුවන්. සංචාරකයෝ ඇවිල්ලා රෑ නිදා ගන්නවා, එයාපෝට් එකේ විස දී ගන්න බෑ, බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය එළියේ සංචාරකයෝ පාරේ බුදියගෙන ඉන්නවා. ඒ හින්දා අපි මේක විසඳන්න ඕනේ, මේ ඉන්න අයට මේක කරගන්න බෑ. ඒ හින්දා අපි මේක අවුට්සෝස් කරනවා. තර්කයක් තියෙනවා. තර්කයක් එතකොට තියෙනවා. මේ කිසිදු ආකාරයේ පදනමක් නැහැ, තර්කයක් නැහැ. එහෙම මේ වීසා ලබා දීමේ ක්‍රමවේදය ගැන මෙතරකල් ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. එහෙම නැතුව ඉන්නකොට මේක ලබා දීපු එක ගැන අපිට තියෙනවා විශාල ප්‍රශ්නයක්. එහෙනම් අපිට පේන තිබෙනවා විශේෂයෙන්ම මේක ඊළඟ ප්‍රශ්නේ තමයි මේක ඒ සමාගමට ලබා දීලා තියෙන අවුරුදු 12කට ලබා දීලා අවුරුදු 10කින් පස්සේ තමයි අපි විමර්ශනය කරන්නේ මේගොල්ලෝ හරියට වැඩේ කරනවද නැද්ද කියලා. අවුරුදු 12කට දීලා 10කින් පස්සේ මොකද ඒ කිව්සුම? ඒ කියන්නේ අවුරුදු 10ක් ඒගොල්ලන්ට වැඩේ කරගෙන යන්න දීලා ඊළඟට අපි බලනවා වැඩේ හරියට කරලා තියෙනවද නැද්ද කියන එක. ඒකෙන් පේනවා මේ ගිවිසුම් වල කිසිදු ආකාරයේ තර්කානුකූල භාවයක් නැහැ, විනිවිද භාවයක් නැහැ. ඉතින් ඒ හින්දා තමයි අපිට පේනවා විශේෂයෙන්ම මේ ආණ්ඩුව දිගින් දිගටම මේ විදියට මේ රටේ ජනතාව අන්දවමින් දූෂිත ගනුදෙනු රාශියක් පෞගිය කාලේ වුණා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්නකොට පොහොර ගෙනාව චීනෙන්, කිසිදු කෙන්ඩර් පිටපාලියක් නැහැ, ඩොලර් මිලියන 6.9ක් ගෙව්වා. අන්තිමට අපිට ඩොලරුත් නැහැ, අන්තිමට පොහොරත් අපිට ආවේ නැහැ. මේ සීනිබදු වංචාව වුණා, රුපියල් මිලියන 15,000කට වගේ ආසන්න ප්‍රමාණයක් සීනිබදු වංචාව පැහැරෑරියා. ඒ වගේ ඊළඟට කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයා හැටියට කරපු ඔහු ගත්ත බාල බෙහෙත්, ඒ වගේම විශාල ප්‍රමාණයක බෙහෙත් ගබඩාවල තියාගෙන ඔහු බෙහෙත් ආනයනය කළා. ඒ සියලු දෙන කණුදෙනු කළේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියෙන් බැහැරව ගිහිල්ලා ඌ කැබිනට් අනුමැතිය උඩ තමයි ඒ කරේ. ඉතින් මේ වගේ විශාල ගණුදෙනු රාශියක් තිබෙනවා මේ ආණ්ඩුව කරපු ගණුදෙනු. ඒකෙදිත් වැදගත්ම දේ තමයි දැන් මේ ඇගේම් කමිටු වාර්තාවේ ඒගොල්ලෝ අන්තිමට කියනවා මේ වාර්තාවේ තව වැදගත් දෙයක් ලියලා තියෙනවා. ඒගොල්ලෝ ලියලා තියෙනවා ඉඳගෙන නීතිපතිවරයාගේ අවසරය ලබා ගත යුතුයි කියන ඒගොල්ලන්ගේ උපදෙස් ලබා දීලා තියෙනවා. හැබැයි ඇමතිතුමා සාකච්ඡාවේදී කිව්වේ නැහැ නීතිපතිතුමා මේකට මේ ඒගොල්ලන්ගේ කැබිනට් පේපර් එකට අනුමැතිය ලබා දුන්නද කියන එක. දැන් නමුත් ඇගේම් වාර්තාවට පත් කළ කමිටුව කියනවා අවසානයේට ඒගොල්ලෝ කරුණු රාශියක් පෙන්වලා දීලා ඒගොල්ලෝ කියනවා අන්තිමට කියනවා මේ සඳහා නීතිපතිවරයාගේ අවසරය ලබාගත යුතුයි, ඔහුගේ නිර්දේශ ලබා ගන්න කියලා. නමුත් අපි දන්නේ නැහැ මේ ආණ්ඩුව නීතිපතිවරයාගේ නිර්දේශ ලබා ගත්තද, මේ නීතිපතිතුමාගේ අනුමැතිය ලබා ගත්තද, ඒවා ගැන කිසිදු ආකාරයේ තවම සඳහනක් නැහැ. අපිට පේන තිබෙනවා ඇමතිවරුන් දෙදෙනා අතරේ විශාල අර්බුදයක් පැන නැගිලා තිබෙනවා මේ ගනුදෙනු සම්බන්ධව. ඉතින් මේ ගනුදෙනු සම්බන්ධව විෂයභාර ඇමතිවරයයි සංචාරක ඇමතිවරයයි පරස්පර අදහස්
ගණනාවක් අද වෙනකොට මාධ්‍යවලට නිකුත් කරලා තිබෙනවා. ඉතින් ඒක තුල අපිට පේනවා මේ ගනුදෙනුවේ අපිට සැක කරන්න හොඟක් දේවල් තිබෙනවා. මොකද අපේ රටේ එහෙම වීසා ලබා දීමේ ක්‍රමවේදය අරුබුදයක් නොමැතිව තිබිද්දී එදා එදා එයාපෝට් එකේ මේ අරුබුදේ මතුනේ එදා VFS ආයතනය ඒ ගුවන්තොටුපළේදී කරපු කාර්යභාරය කලින් කරේ ආගමන විගමන දෙපාර්තමේන්තුව. ඒගොල්ලෝ තමයි කලින් ඒ වැඩේ කළේ. කිසි ප්‍රශ්නයක් නැතුව ඒ වැඩේ වුණා. එහෙම පොලින් තිබුණේ නැහැ. ඉතින් ඒ වැඩේ තමයි ඒගොල්ලන්ගෙන් ගලවලා මේ පෞද්ගලික අංශයකට දුන්න දීලා තියෙනවා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ මේ ආණ්ඩුව කරන හැම ක්‍රියාදාමයක්ම එකිනෙකා පරස්පර වදි ගිහිලා අන්තිමට වෙන්නේ අපේ රටට එන සංචාරකයන් උත් අඩුවීම තමයි මේක තුල වෙන්නේ. ඉතින් මේක පේනවා අද වෙනකොට විශාල අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. එහෙනම් අර්බුදය විසඳ ගන්නත් ආණ්ඩුවට බැරියත් වෙලා තියෙනවා. එක පැත්තෙන් ඇමතිතුමා මේ ගැන කතා කරන උදවියට එතුමා තර්ජනය කරනවා. එතුමා බලා ගන්නම් කියලා කියනවා. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නම් කියලා කියනවා. මේවා ගැන කතා කරන උදවිය යටපත් කරන්න උත්සාහ කරනවා. සංචාරක ඇමතිතුමා ඇවිල්ලා අනිත් පැත්තෙන් කියනවා එක එක දේවල්. එහෙමනම් ඉතින් සංචාරක ඇමතිතුමාට විරුද්ධව තමයි ඉස්සෙල්ලාම ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. මොකද සංචාරක ඇමතිතුමා තමයි ඉස්සෙල්ලාම මාධ්‍ය සාකච්ඡාව වතුල කිව්වේ මේක මේක අපි දන්නේ නැහැ. මේක මේ අනවශ්‍ය දෙයක් මේ කරේ කියලා එතුමා තමයි කිව්වේ. එහෙමනම් ඉස්සෙල්ලාම මේ මාර්ජන ආරක්ෂක ඇමතිතුමා සංචාරක ඇමතිතුමාගේ කට තමයි වහන්න ඕනේ අනිකුත් අයගේ කටවල් වහන්න කලින්. බොහොම ස්තුතියි. ප්‍රශ්න දැන්